කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නැරඹීමට ගිය කණ්ඩායමක් රැගත් ජීප් රථයක් මෙලෙස ඉත අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබෙනවා. මෙම ජීප් රථයේ පසුපස වනාලියකු පන්නායීමත් සමගම ජීප් රථයේ ඉදිරියට ධාවනය කිරීමේදී එය පෙරළී ගොස් ඇති බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. අනුතරින් ජීප් රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුතරින් වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. අනුතරින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙනවා. තුවාලකරුවන් අතර කුඩා දරුවන් 10 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකුද වෙනවා. මාතර දෙවුන්දර සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි පවුල් 3ක පිරිස් මෙම චාරිකාවට සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අද පස්වරු 4:35-5:30 අතර කාලයේදී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන්. අද දින සවස හබරණ පොලිස් අසමේ හුරුල වනෝද්‍යානයේ සංචාරයේ දුණු දේශීය සංචාරක පිරිසක් ගමන්ගත් ජීප් රථයක් පෙරළී යාම නිසා ඒට යට වූ වයස අවුරුදු 42ක කොටා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙම ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙකු සංචාරයේදී ඇති බවට වාර්තා වෙනවා. එයින් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මේවන විට දඹුල්ල රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබනවා. මෙම පිරිස සංචාරයේ දෙන අතරතුර කලබලයට පත් වූ වනාලියෙකු විසින් මෙම ජීප් රථය පසුපස හඹායීම නිසා ප්‍රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමේ හේතුව මත මෙම ජීප් රථය පෙරළී ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ. මේ පිළිබඳව හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.